පාරදිගේ කතාව සරණී රිහාන්ගේ වැඩින්න එක ඉතින් අද තමයි තියෙන්නේ. බණ්ඩ ඉතින් වැඩින්න එකේදී ප්‍රශ්නයක් වෙන්න ඕන. හැමෝම ඉතින් නවත්තල තියෙන්නේ. රුක්ෂානව හිරකරගෙන ඉන්නේ. සිකුරව ඉතින් අන්නර ගෑනිත් එක්ක රූම් එකකට යවලා තියෙන්නේ. ඉතින් ඒක බලන්න ඉතින් සිකුරගේ ගෑනුව යවලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙත් ඉතින් අනිවාර්යයෙන්ම ඩාලින්ගේ ප්‍රශ්නෙත් විසඳලා කොහොම හරි තියෙන්නේ. නමුත් ඉතින් බණ්ඩ හිතන් නැති දෙයක් තමයි ඉතින් වෙඩින් එක මැද්දෙදි වෙන්නේ. ඒ තමයි ඉතින් ටුටු ටුටු ඉතින් ගෙදරින් එලවනවා. ටුටු එට ඉතින් භානුකයක කෙල්ලව හම්බවෙන්න ඕන. ඔය වෙලාවිදි ඉතින් භානු කියලා යනවා ඉතින් වෙඩින් එකට ඇඳගෙන. ටුටුත් ඊට පස්සේ භානු කියලා පස්සෙන් යනවා. භානු කියලා පස්සෙන් ගිහිල්ලා වෙඩින් එක තියෙන තැනට යනවා. ඒ වෙලාවේදී ටුටු ඉතින් වෙඩින් එක වෙලාවේදී වෙඩින් එක මැද්දට ගිහිල්ලා ඉතින් භානුකගේ කෙල්ලවත් හම්බෙලා ඔක්කොම විස්තරේ කියනවා. මෙයා තමයි මගේ කොල්ල කියලා බල්ලා ගත්තා කියලා. ඒ වෙලාවේ ටුටු පිස්සුවක් කෙල්ලනකොට ඉතින් රෙහාල්ලාගේ අම්මා එනවා. ඔය වෙලාවේදී සරණී රෙහානුත් උතෙන්ට එනවා. ඒ වෙලාවේදී ඉතින් ටුටු සරණිට කතා කරනවා සරණී කියලා. ඉතින් හැමෝම හිතන් ඉන්නේ මේ දිල්ෂානි කියලා. නමුත් ඉතින් ටුටු සරණී කියලා කිව්වම රෙහාන්ගේ අම්මා කියන මොන සරණියද මේ දිල්ෂානි කියලා. ඒ වෙලාවේදී ඉතින් ටුටු ඉතින් ඔක්කොම දිගහරිනවා. වෙඩින් එකදී ඉතින් නොසිතූ කෙනා තමයි ප්‍රශ්නයක් ඇති කරන්නේ ඒ ටුටු. හරි ඉතින් සරණ රෙහාන්ට ආදරය කරන ඔයාලා ඒ දෙන්නට බඳින්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.